King Kong. Beat my fist and chest. I don't feel the pressure. Show the world the best. I endure the pain. Let the gorillas out. Ignore the change. Now all my killers out. Thou hast forsaken me. Finally back making heat. ඔන්න නම් ඉතින් රොය බ්ලොග්ස් අද අපි ඔයාව අයිබෝන් කියලා සදරන් ගිහින් පිළිගන්නවා මේ රොය බ්ලොග්ස් රිප් channel එකට. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ අද අපි මාර්තුක වෙලා තින්නේ මේ හීන අරමුණු. ඒ කියන්නේ මොනවද? මේවා ළඟා කරගන්නේ කොහොමද? වඩ හීනක් නැත්තම් මොකද වෙන්නේ කියන එක තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. ඉතින් මම ගැන කතා කරන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනේ ඒ තමයි මේ වීඩියෝ එක වටිනාලුවෙට වාර පුළුවන් මේ වීඩියෝ ෂෙයා කරන්න සහ මේ වීඩියෝ හොඳයි කියලා හිතනවනම් ලයික් එක දාන්න. ඒ වගේම මේ වීඩියෝ සම්බන්ධ වෙන වගේ අදහස් පල්ලේ දෙන කමෙන්ට් section එකේ දාන්න. අමතක කරන්න එපා වාඩ මේ වගේ අලුත් අලුත් වීඩියෝස් වගේ ගෙදරම ගන්න ගන්න ඕන නම් ඔය කරන්න දෙන්නේ ඔය පල්ලේ ඇදී subscribe කියන වටනේ ඔබලා ඒක දින bell icon එක click කරගෙන විතරයි. හරි. අපි මාතෘ වාඩ ගියාම මේ හින. හින කියන්නේ මොනවාද? ඇත්තටම මේ හින යක් නැති පුද්ගලෙක් මොන වගේ පුද්ගලෙක්ද? ඇත්තටම මම හිතන විදිහට මේ හින කියන දේවල් තමයි මිනිස්සු ජීවත් කරවන්නේ. ඉතින් මේ හිනක් නැති පුද්ගලයා මුහුදක් මැද ඇතර මං වෙච්ච නාවිකෙක් වගේ. ඇත්තටම මුහුදක් මැද ඇතර මං වෙච්ච නාවිකයා හොයන්නේ ගොඩබිමක්. එයා දන්නේ නැහැ එයා යන්නේ මොන ගොඩබිමද කියලා. එයා යන පළවෙනිම හැම වෙලේ ගොඩබිමටයි එයා යන්නේ. ඉතින් මේ නාවිකයා එයාට හම්බෙන ඕනෑම ගොඩබිමකට යනවා. එයා හොයන්නේ ගොඩබිමක් නිසා. එයාට ගොඩබිමේ සමානට හරියනව වෙන්නත් පුළුවන්. හරියන්නේ නැති වෙන්නත් පුළුවන්. එයා දන්නේ නැහැ ඒක මොන වගේ ගොඩබිමක්ද කියලාවත් එයා දන්නේ නැහැ. ඉතින් සමානට මේ ගොඩබිම එයාට හරියන්නේ නැත්නම් එයා මේ ගොඩබිමකින් තවත් ගොඩබිමකට. මේ වගේ එයා ගොඩබිම් කිහිපයකට මැන්න පුළුවන්. එයාට හරියන ගොඩබිමක් හම්බෙනම් එයා සමානට එයාගේ ජීවිත කාලේ පුරාවටම එකේ ගොඩබිම් වලට යන්න පුළුවන්. අනේ වගේ තමයි හීනක් නැති පුද්ගලයා. ඇත්තටම හීනයක්. හීනයක් මේ අරමුණ නැති මනුස්සයර මොකද වෙන්නේ? ඇත්තටම හීනයක් අරමුණක් නැති කෙනෙක් නම් වෙන කෙනෙක් එයාගේ හීනේ එයාගේ අරමුණ ඉෂ්ට කරගන්න ඔයාව පාවිච්චි කරනවා. මම මේ උදාහරණයක් දෙන්නම්. හිතන්නවා කී අලුවෙක් ඉන්නවා එයා YouTube කෙනෙක්. එයාට අවශ්‍ය වෙලා තින්නේ එක එක වීඩියෝස් කරලා ඒක YouTube එකට අප්ලෝඩ් කරන්න. ඉතින් දැන් එයාට ඒකට අවශ්‍ය වෙනවා ඒක වීඩියෝ කරන්න කෙනෙක්. ඉතින් ඒකට එයා ඔයාට කතා කරනවා මෙහෙමයි මගේ YouTube channel එකක් තියෙනවා. ඔය පුළුවන් දෙයක් මගේ YouTube එකට දාන වීඩියෝස් වීඩියෝ කරලා දෙන්න. මම කතා කරනනම් ඔයාලා වීඩියෝ කරන්න. ඊටසේ ඔයා යනවා එයාගේ channel එකේ වීඩියෝ කරන්න කැමරමන් විදියට. ඒ කියන්නේ හරි සරලයි. එයා පාවිච්චි කරනවා එයා පාවිච්චි කරන ඔයාව. එයා එයාගේ අරමුණ වෙන තමයි ඔයා පාවිච්චි කරන්නේ. ඒතරව වැඩ කරලා තියෙන්නේ වෙන කෙනෙක්ගේ අරමුණක් වෙනුවෙන්. වෙන කෙනෙක්ගේ හීනයක් වෙනුවෙන්. ඉතින් ඔයා වැඩ කරන්නේ වෙන කෙනෙක්ගේ හීනයක් වෙනුවෙන්ද නැත්නම් තමන්ගෙම කියන හීනයක් වෙනුවෙන්ද කියලා තීරණය කරන එක ඔයාගේ කැමැත්තක්. ඇත්තටම මේ ලෝකේ හැකියාවන් එක එක පුද්ගලයන්ට තියෙන එක එක විවිධ විදිහේ එක එක පුද්ගලයන්ට එක එක හැකියාවන් තියෙනවා. හැමෝටම එක වගේ හැකියාවන් පිටින්නේ නැහැ. සමහරට ඔබ සුවිශේෂී පුද්ගලෙක්. ඔබ ඊටමත් සුවිශේෂී කෙනෙක්. සමහර ඔබට තියෙන හැකියාව ලෝකෙම තියෙන පුළුවන් ඔබට විතරයි. ඒක තව කෙනෙක්ට නැති වෙන්නත් පුළුවන්. ඒක නිසා ඔබ ඔබේ හැකියාව හොයාගන්න. ඔබ කවත් අනුකරණය කරන්න යන්න එපා. අති දක්ෂ ජනප්‍රිය නිලයක් වෙච්ච මලින් මෙන්රු කියනවා එක දැනකදී වෙන කෙනෙක් වෙන්න උත්සාහ කිරීම ඔබ නැමැති පුද්ගලයාට අපතේ යවීමක් කියලා. මම හිතනවා එයා එහෙම කියන හේතුව තමයි මම ඉස්සෙල් කිව්වා වගේ ඔබ ඊටමත් සුවිශේෂී පුද්ගලෙක්. ඔබට තියෙන හැකියාව සමහරට මේ ලෝකෙ වෙන කාටවත් නැති වෙන්න පුළුවන්. ඒක හුදෙක්ම ඔබ සතුම හැකියාවක් වෙන්න පුළුවන්. ඉතින් මේ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න. ඔයයි හැකියාව අපතේ යවන්න එපා. වාසනාව නෙමෙයි හැකියාවේ අංක 1 වෙන්නේ. ඒක නිසා ඔයා වාසනාව මතම පදනම් වෙන්න එපා. මොකද මම එහෙම කියන හේතුව තමයි ඔයා අර්යමයි කොයාව සසඳ ගන්න යන්නත් එපා. අපි සමහරවල් කරන ගොඩක් කරන ලොකු වැරද්දක් තමයි අපිව පහත් කරගන්නවා. අපි අපේ හිත ඇතුලෙන් අපිවම පහත් කරගන්නවා. අපි මේ ශ්‍රීනාත්මක සිතුවිලි වර්ධනය කරගන්නවා. අපි මේ ශ්‍රීනාත්මක සිතුවිලිට අවනත වෙනවා. එහෙම කරන්න එපා. එහෙමනම් මොකද දන්නවද වෙන්නේ? එහෙමනම් වෙන්නේ ඔබ ඔබවම පහත් කරගත්තම ඔබ ඔබේ හීනෙට කවදාවත් යන්නේ නැහැ. අපිට අපි හීනෙට යන්න ඕන අවශ්‍ය වෙන එක දෙයක් තමයි ආත්ම විශ්වාසය. අපි මේ ආත්ම විශ්වාසය කියන්නේ වැඩි දියුණු කරගන්න ඕනේ. ප්‍රවීණ ඇමරිකානු රංගන ශිල්පී විල් ස්මිත් පන්තා මෙන්න මෙහෙම කියනවා. You cannot win the war against the world. If you can't win the war against your own mind. ඒ කියන්නේ මුලින් ඔබේ අභ්‍යන්තර ක්‍රියාත්මක වෙන ශුනාත්මක හඬත් සමග පවතින යුද්ධයේ දිනතුරු ඔබට බාහිර ලෝකයේ කිසිදු අභියෝගයක් ජය ගන්නට බැහැ. ඒ කියන්නේ ඔයා පහත් කරගන්න එක නතර කරන්න ඕනේ. ඔයා ඔයාගේම අර්ධාත්මික සිටුවේලා යටත් වෙන්න බෑ. ඔයා ඒවත් එක සටන් කරන්න. ඔයා කමැලික් නම් ඔයා කුඹේ ගාවට ගිහින් ඉගෙන ගන්න. මොකද කුඹේට නායකයෙක්වත් මුලාදැනියෙක්වත් නැහැ. උගින්මන කාලයේදී උගේ සීතිරිතුවේදී එයා අවශ්‍ය පෝෂණ ලබා ගන්න. එයා ආහාර සපය ගන්නවා. එයාට කවුරුත් අණ කරන්නේ නැහැ. කවුරුත් බල කරන්නේ නැහැ. කවුරුත් කියන්නේ ඔයා මෙහෙම කරන්න කියලා. ඒවන කුඹියා ඉමාන කාලයේදී එයා වෙනුවෙන් ආහාර සපය ගන්නවා. කුඹියදී බල හැදින්න. ඉතින් වාතාව මතව විනාඩි පහක් නිදා ගන්නවා. තව විනාඩි පහකින් නැගිටිනවා. ඔයා එළාමෙකේ දින ස්නූස් කියන බටන් එක ඔබන කෙනෙක් නම් ඔයා හිතනවා දැන් එළාමෙක උදේ පාන්දර වෙද්දී ඔයා එළාමෙක ස්නූස් බටන් එක ඔබලා හිතනවා නම් මම තව විනාඩි පහක් නිදා ගන්නවා. ආයෙත් ස්නූස් වල මම තව විනාඩි පහක් නිදා ගන්නවා. අත්‍යික බැලගෙන ඉඳලා ටිකක් ඉලා හිතනවා මම තව විනාඩි පහකින් මේ වැඩ කරන්න. තව පැයකින් මේ වැඩ කරන්න. හෙට කරන්න. හවස කරන්න. උදේ කරන්න. එහෙම හිතනවා නම් ඔබ ඔබේ පස්සට දාන්නේ ඔබේ සාර්ථකත්වය ඔබේ හීනය
ඔබේ ඇල්ම ඉස්කෝඩාන්ස් ඇල්කොහොල් වලට නෙමෙයි තියාගන්න ඕනේ. ඔබේ ඇල්ම තියාගන්න ඕනේ ඔබේ හීනය වෙනුවෙන්. ඔබේ හීනය වෙනුවෙන් කැප වෙන්න. ලෝකයේ ප්‍රසිද්ධ එම්ප්‍රියෝ පොත් රචකයෙක් වෙච්ච රොබින් ශර්මා මහතා මෙන්න මෙහෙම කියනවා. ග්‍රීට්නස් බින්ග්ස් බියොන්ඩ් යුවර් කම්ෆර්ට් සෝන්. ඔබේ විශිෂ්ටත්වයේ ආරම්භ වෙන්නේ ඔබේ සුවපත් කලාපයේ පසුවයි. ඔයගෙන තව කියන්න ගියොත් මාර්තුගම පිටපයින්නවා ඒක සමඟයි. මාර්තුගමට එන්න ඇලෙක්ස් මාලි ද නෙට් CEO කින පොත ලැබුව විශිෂ්ට ග්‍රන්ථ රචකයා. ආත්ම විශ්වාසය දිනු කරගන්න ලැජ්ජාවට අපහසුතාවයට තියෙන බය පැත්තකට දැම්ලා ක්‍රියාත්මක වෙන්නයි කියලා කියනවා. ඉතින් යා එහෙම කියන්නේ මොකද දන්නවද? ඇත්තටම ඊට කලින් තව කෙනෙක් ඉන්නවා. ඒ තමයි අපි අභිප්‍රේරක ලේකක ඩෙනිස් වෙඩ්ලි කියනවා. ආත්ම ශක්තිය හදාගන්න නම් අපි අපේ සාර්ථක දවස් වලට අවධානය යොමු කරලා ඉන්න ඕනේ කියලා. අපි සාර්ථක දවස් වල අවධානය යොමු කිරීම. ඒක තමයි වැදගත්. ඔබ ලබාගත් ජයග්‍රහණ සම්හරණයට පුංචි ජයග්‍රහණ වෙන්න පුළුවන්. ඒනට වායවත් සුළු කොට තකන්න එපා. සමහර විට ඒ ජයග්‍රහණය වඩ පුංචි වුණාට ඒ ජයග්‍රහණ තව ලොකු කෙනෙක් ඉන්නවා. ඒ ජයග්‍රහණය වඩ ඔයා ලොකු විදියට දකින්න ඔයා හැම වෙලේම ඔයාගේ අතීතය ලැබුවු ජයග්‍රහණ ගැන සීකරන්. ඒතර ඔයාගේ ආත්ම විශ්වාසය තවත් වැඩි වෙයි. ඔයාගේ ආත්ම විශ්වාසය වැඩි කරගන්න. ඒතර ඔයාට ඔයාගේ හීනට යන්න පුළුවන් වෙයි. අපි ලැබුවු ජයග්‍රහණ කොච්චර පුංචි වුණත් කමන්නේ. ඒ වගේම ඔයා ලොකුවට දකින්න. අතීතයේදී ඔයා ලැබු පරාජයන් වැකීම් ගැන නෙමෙයි ඔයා සීපත් කරන්න ඕනේ. ඔයා සීපත් කරන්න ඕනේ ඔයාගේ ජයග්‍රහණයන් ගැන. ඔයා හැම වෙලේම ඔයාගේ ආත්ම සිතුවිලි මයිසලගේ ඔයාගේ පාගල දාන්න. ඔයා හැම වෙලේම ඔයාගේ හීන වෙනුවෙන් කැප වෙන්න ඕනේ. ඔයා වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. අලසකමින් ධානය උපදිනවා. අලසකමින් තමයි තිළුදුගම උපදින්නේ. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයා ඔයාගේ වැඩේ කල් දානවා නම් අනිවාර්යයෙන්ම ඔයාගාවට අවිගත් සෙබලෙකුමෙන් සොරෙක්මෙන් ඉඟගම කියන දේ ඔයාගාවට අනිවාර්යෙන්ම වෙනවා. අන්න එහෙමයි කිතුණගේ ශුද්ධ කිතුණගේ පූජනීය ග්‍රන්ථයක් වෙච්ච ස්තුත් බයිබලයේ සඳහන් වෙන්නේ. ඉතින් කොන්ෆිඩන්ට් හැක්ස් කියපු සෙප්පසිද්ද ලේකක ඩැරි ඩෙවන් පොට් කියනවා අඩු ආත්ම විශ්වාසය කියන්නේ මුළු ජීවිත කාලේ පුරාම ලැබුණු දඩුවක් නෙමෙයි. වඩ ආත්ම විශ්වාසය කියන්නේ ඉගෙන ගන්න පුළුවන්. එකතවත් වර්ධනය කරගන්න පුළුවන් කියලා. ඉතින් වඩ පුළුවන් ආත්මවිශ්වාසය කියන දේ ඉගෙන ගන්න. ඔබට අභියෝග බාධක හේයි ගණන් ගන්න එපා. ඉදිරියට යන්න වැටෙන්න එපා. මම මේ කතා කරන්නේ එකවරක් වැරද්ද දෙකක් කරලා ඊවැඩි අත්දැකලා හන වඩන නෙමෙයි. 100 බාරක් වඩනවා එවනිට කැප වෙන. එවනිට වැඩ කරන 100 බාරක් වඩනවා පරාජය පිළිගන්නේ නෙමෙයි. ලෝකෙම වැරදි කියලා කිව්වත් ඔබ වැටෙයි වඩ මේ කරන්න බෑ කියලා කිව්වත් පරාජය පිළිගන්නේ නැති වාටයි. ඒ නැගිටලා එවනිට කැප වෙලා මොනවද වැඩ කරනවාට ඔබට අභියෝග බාධක හේයි ගණන් ගන්න එපා. ඉදිරියට මේ යන්න. එවනිට කැප වෙන්න කිසිම දෙයක් ලේසින් ලබා ගන්න බෑ. වැරදුනත් වායක ආයි උත්සාහ කළ බාන්න. තොමස් අල්ලා එඩිසන් අපිට හොඳ උදාහරණයක්. එයාට කීපාරක් වැරදුනත් එද්දයි වැඩේ අත්දැරියේ නෑ. එයා විදුලි බබල හොයාගත්තා. එයා කොහොම හරි යාගේ වැඩේ වෙනුවෙන් කැප වුණා. අනෙක් නිසා තමයි අද ඔබ මම දකින්නේ මේ බල් දෙක බිහි වෙලා තින්නේ. එයාගේ නොපසුබට උත්සාහය නිසායි. ඉතින් ඇමරිකාව නාග සමුදාවේ ලස්සන ආදර්ශ පාඩයක් තියෙනවා. Everybody wants to go to heaven. But nobody wants to die. හැමෝම දිවි ලෝකෙ යන ආසයි. ඒත් මැරෙන්න බයයි. ඉතින් අනේ ඒ වගේ තමයි වර්ධයක් ලබා ගන්න උනක්. ඔයා කැප වෙන්න ඕනේ. අපි ඔය දරාගෙන ඉදිරියට යන්න ඕනේ. වඩ කොච්චර බාධකවත් ඔයවත් දරාගෙන ඉදිරියට යන්න ඕනේ. එක එක පුද්ගලයන්ව විවිධ කල්වක වනවලදී එක එක විදියට විවේචනය කරයි. ඒත් ඔයා ඉදිරියටම යන්න. ඔයා තමන්ගේ හිතට දෙන දේ අනිවාර්යෙන් කරන්න. ඔයා වගේ හීන වෙනුවෙන් කැප වෙන්න. හීන ජීවත් වෙන්න. හීන සැරෙන් සැරේ ආවර්ජනය කරන්න. එලන් මාස්ක් අපි හැමෝම දන්න ඇමරිකා ඩොලර් 20කටත් වඩා වස්තුමත් තියෙන පුද්ගලෙ. එයා මෙහෙම කියනවා. මෙය කරන්නේ හැම ක්‍රියාවකදීම ඔබ කෙනෙක් මොටිවේට් කරන්න ඕන නැහැ. ඊගෙනව ධිරිමත් කරන්න ඕන. Don't do it. ඒ කියන්නේ ඔය කරන්න එපා. මොකද අපි විසින්ම ධිරිමත් වෙන්න ඕනේ. ඔයා ලෝකෙට ඔයා කවුද කියලා පෙන්වන්න කලින් ඔයා පළවෙනිින් තමුන්ට පෙන්වන්න තමුන් කවුද කියන එක. ඊට පස්සේ ලෝකයා දකි ඔයා කවුද කියලා. ඉතින් ඔයාගේ අරමුණට යන්න ඕනේ. අරමුණ ජයග්‍රහණය නම් නොබදින විශ්වාසයෙන් ඉදිරියට යන්න. ඔයා අනිවාර්යෙන්ම ඉදිරියට යන්න ඕනේ. ඔයාට කොච්චර බලගාවත් කොච්චර වැරදීමවත් ඔයා කොච්චර වැටුණත් ඔයා නැගිටින්න. ඒ වගේම තව දෙයක් මතක් කරන්න ඕනේ. ඒ තමයි වයස අවුරුදු 60ක් 70ක් වයසකේ පුද්ගලින්ගේ ආවාද අනුශාසනා පිළිගන්න. මොකද ඒගොල්ලන්ට ඒ දේවල් තේරුම් ගන්න ජීවිත කාලයම ගියා. වඩේ දේවල් දවසින් තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒගොල්ලොත් එක්ක කතා බහ කරන. ඔයගොල්ලොත් එක්ක කතා බහ කරලා ඒගොල්ලන්ගේ අත්දැකීම් ලබා ගන්න. ඒගොල්ලන්ට තේරුම් ගන්න ජීවිත කාලයක් ගිය දේවල්. ඒගොල්ලන්ට තේරුම් ගන්න මාස 3ක් මාස 2ක් දවසක් ගිය දේවල්. ඔයාට එක පැයෙන් කප්පරින් සමාන තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒ නිසා ඒගොල්ලන්ගේ අදහස් හරි වටිනවා. ඔයාට එක එක වෙලාවන්වලදී එක එක පුද්ගල විවිධ උපදේශ අනුශාසනා එවදී ඔයාට එක එක අවවාද දී එකේගයි වල එකක දේවල් ගන්නවා මෙහෙම කරන්න මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා. ඒුණාට ඒ දේවල් කරනවද නැද්ද කියලා තීරණය කරන එක උදෙක්ම ඔයස්ත තීරණයක්. එක එක කින හැමදේම කරන්න යන්න එපා. ඔයා ඔයාට වැදගත් කියලා දේ වැදගත් කියලා හිතන දේ විතරක් කරන්න. ඔයා හැම වෙලේම ඔයාට වගේ හිතට අවංක වෙලා ඔයා කටයුතු කරන්න. ඉතින් අරමුණ දෙයක් කරන්න ඉදිරියට යන්න. අපි අපේ වීඩියෝ එක පුළුවන් තරම් සාරාංශගත කරලා ගෙනාවා. ඉතින් ඔයාට ඔයාගේ හීනයක් වෙන්නේ නැතුව හීනේ සබෑ කරගන්න පුළුවන් වෙන සුබ සරියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.